ලංකාවේ වැඩිහිටි ප්‍රජාවට සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතාමත් කනගාටුවෙන් ජීවත්වීමටයි. අඩුම තරම් මේ ඔවුන්ගේ ජීවිතයට සතුට ලඟා කරගන්නවත්්‍රමවේදයක් නැති වෙලා ගිල තිබෙනවා. වැඩිහිටියා කියන්නේ ගෙදට්ට වෙලා අස්සන්තෝෂෙන් ජීවත්වන්න වුවෝමනා කරන්න කෙනෙක් නෙවෙයි. ඔහුගේ අත්දක ඔහුගේ දැනුම. ඒකත් අපේ රටේ අනාගතය අභිවෘර්ධය සඳහා යොදාගත හැකි රජයක් අපිට අවශ්‍ය කරනවා. තරුණ ළමයාට ලබාදිය යුතු අවශ්‍යතාවය ඥානය මොනවද අප බජර්ටෙකං අලුත් ව්‍යවසායකයා වෙනුවෙන් වෙන් වෙලා තිබෙන්නේ. අලුත් චින්තනය කොහෙද තිබෙන්නේ. මේ බජට්ට එකේ කොයි තැනද දාලතිබෙන්නේ අලුතිං හිතන මිනිස්සුන්ට තැන. හ අත්්‍යපෘති. මොනද මීරටට අල්ලුත්තෙන් හිදලතිබෙන්නේ. පරණ සංචාරක ව්‍යාපාරය අර පරණ යල්පැනිිච්ච තමන්ගේ ඒ රටේ ඉඩන්ටික විකුණලගන්න මුදල්ටික. පරණ සිතන ආකාරයේ තිබෙන ව්‍යාපෘති ඇරුණු කොට. අල්ලුත්තෙන් හිතලතිබෙන එක ව්‍යාපෘතියක් තිබෙනවාද එක යෝජනාවක් තිබෙනවද එක ක්‍රියාවලයක් තිබෙනවද මේ දෙදස් විසිය එකේ බජක්ට එකේ ඔබ ප්ලෑන් කරන්නේ ෆෙල් වෙන්න නම් වැටීසිටින්න නම් ඔබ නැගිටින නෙමේ නම් ප්ලෑන් කරන්නේ ඔබේ ප්ලෑන් එකමතිබෙන්නේ රටවැටටන අවශ්‍යතාවයක් පමණයි. මම හිතනවා. ඔබට මේ මම කියන දෙ අඩුම තරමේ වැටහෙහි කියලා. මොකද ඔබට ඒකත් වැට තරම් පුළුවන්කමක් ඇතිීද කියන එක මම දන්නේෑ. තන කොල විකුණ වැවෙන රටේ. මම දන්නේන ලෝකෙ කොහෙද මෙහෙම රටවල් තිබෙන්න්නේ කියලා. අර සාමාන්‍යයෙන් පිඩැල්ල වවන්න පුළුවන් එකට කෝටිගනා වියදං කරන. මේක ඔබේ ගෙදර වුනාානං. තමන්ගේ ගෙදර වනානම් තමන් කරන්න මේ දේද. තිබෙන අඩ්ඩුවම තැනෙින් බිහිල්ල බල්ලනනිීමේ තමාන් තමන්ගේ ගෙදර වැඩි කරගන්නන්නේ ඔබට විසි කරන්න මුදල් ලැබෙන්නේ ඔබ මේ රටට නයට ගත්ත මුදල් මේ ඔබ වියදන් කරන්නේ මේ නයටගන්න මුදල් වලට ගෙවන්නේ මේ රටේ ඉසිටට සියල්ලුම ජාතිකයින්. අර අන්දවනුස්්‍යයක් ගෙවනවා අතක්පයක් නැතිවයිඉන්න බිහිරි ගොල් බිහිරි. ගවා රැකියාවක් නැතිව සිටින වැඩිහිටියත් ගෙවනවා. හුඩා ඉපදිලා කිරිබොන දරුවක් ගෙවනවා. මේ හරිම අසාධාරණයක් මේ රට මිනිස්සුන්ට කරන වතුරයකට කිරිවීදරුවට පරිප්පුුවකට කනවාඩේට පලේෙන්න්ටියට පාංකේල්ලට ටෙක්ස් 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 ගෙවල ගෙවල ගෙවලා අදිින ඇඳුමට දාන සිෙරප්පු දෙකට. අද මොනවද මේ රටේ මිනිස්සුන්ට ඉතුරුවෙලා තිබෙන්නේ. ඔබලාට පුළුවන්කම ලැබිල තිබෙන්නේ මහජනතාවගේ රීරිමාංසවලින් ජීවත්වෙන්න නම් අපි ඔබලාව ඇයි ගරුත්වෙන් සලකළ අර පාර්ලිමේන්තු පුටුව ගිහිල්ල ඉන්ඳවන්නේ අවුරුදු පාකට සැරයක්. මහජනතාවගේ රීරිමාංස කන යක්කු පිරිසක් නංගේ පාර්ලිමේන්තුවය සිටින්නේ. අපිට තිබෙන්නේ තොයිලයක් නටන්නයි අර තුන්මං හන්දියක ගිහිල්ල තිබෙන තට්ටුවක්තියලා ඕගොල්ල සියලු දෙනාම එලවලදන්න මං මේක පැහැදිලියවම කියන්නේ ඔබට තේරෙන්නේ මේ වගේ වචනයෙන් කිව්වොත් විතරයි නිසා යක්කුන්ටත් කිවිය යුතු භාෂාවක් තිබෙනවනි ඒ භාෂාව විය යුත්තේ තොයිල් කරුවාගේ භාෂාව දෙවියන්ට කියන භාෂාවයි යක්කුන්ට කියන භාෂාවයි දෙකක් වුවත් අවසානයේ අපි කියල තිබෙන්නේ අපිට නොපෙනෙන පිරිසකටයි. නමුත් මම මේ කතාරන්නේ අපිට නොප්පෙනෙන පිරිසට නෙවේ. මම කතාකරනි මේරටේ තරුණයන්ටයි. මම කතාකරනි මේරටේ අම්මලතාත්තලටයි. මං කතා කරන්න මේරටේ උගත් පරපුරටයි. දෙදාස් විසි දෙක. තවත් අවුරුද්දක් මේ රට ආර්ථික මේ වශයෙන් ගොඩනගන්න පුළුවන්කම තිබිච්ච. තියන මේ අයගේ වැරදි ව්‍යාපෘති වැරදි සංකල්පනානිසා අපේ ආර්ථිකෙන් ගිලිහි යන අවරුද්දක් පෝට පත්වෙනවා. ලබන අවුරුද්ද අපිට උදාවන්නේ නොයෙක් බාධක පීඩන මැද්දි. හැම්මගේකම කිරිබත් ඉදෙනවාට වඩා, හමගේකම ඉදෙන්නේ හදවත්වල හිදන ඒ දුुක්খඳुළवाල බታයි.